ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැතගත් ඇත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකාබේ සිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ඩිලාන් සීබී පවිත්‍රා සහ මහින්ද යාපා ඇමති දුර අත්හරි. යාපනයේ උසාවී ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු 130ක් රක්ෂිත බන්ධනාගාරයට. ඌව මහ ඇමතිට එරෙහිව ඉල්ලූ අතුරු නියෝගය අභියාචනාධිකරණය ඉවත දමයි. පෙත්සම විභාගයට අවසර. ගම්බිම් අතහැර ගිය සාම්පූර් වැසියන් යලි පැමිණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ අමාත්‍යවරුන් සිව් දෙනෙකු අදම අමාත්‍ය දුරවලින් ඉල්ලා සුණා. ඔවුන් පැවසුවේ ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම ඊට හේතුව බවයි. අද දිනේ අමාත්‍ය දුරවලින් ඉල්ලා අසුනේ නිවාස හා සමෘද්ධි රාජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සීබී රත්නායක හා පරිසර රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි යන මහත්ම මහත්මීන් සිය ඉල්ලා අසුවීමට හේතු අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැහැදිලි කළා. අද අපි මේ මාසේ 21 වෙනිදා මේ කරන්නේ මේ රට පරිමාවතට ගෙන යාම සඳහා හෙට දිනේ ඉඳලා ක්‍රියාත්මක වෙන්නා වූ බලවේගයන්ට ශක්තියක් වෙන්න ආණ්ඩුවේ මැති ඇමතිකම් වලින් ඉල්ලා අස්වෙන එකයි. අපේ පක්ෂයේ ආදරණීය මිත්‍රයෝ අපිට ගන්ධබ්බයෝ කියද්දි ජනතා නියෝජිතයෝ පහළ මට්ටමේ අපි මස්කටු කන්න ගියා කියද්දි සමහර රැස්වීම් වල අපිට හූතියද්දි අපිට ලේසි වුණේ නැහැ ඒ ගමන යන්න. අද 20 වෙනි සංශෝධනය සාර්ථක වෙලා තිබෙනවා නම් අපි බය නැතුව කියන කතරු භාගයෙන් 85% කිමෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියලා. එදා සුදු වෑන් එකෙන් කරපු දේ අද සුදු පාට පෑනින් කරන්න. අපි දන්නවා අපිත් එක්ක හදවතින් මේ තීන්දුවත් එක්ක බැඳලා ඉන්න පිරිසක් තාම ආණ්ඩුවේ මැති ඇමතිකම් දරනවා. එයාත් අපි වගේම විවිධ වේදනා වලට මිරිකෙමින් තමයි ජාතික ආණ්ඩුවේ ඇතුලේ ඉන්නේ. මොකද එයා විශ්වාස කරනවා 20 වෙනි සංශෝධනය වගේ දේවල් ගෙනීම සඳහා ආණ්ඩුව ඇතුලේ ඉඳලා කරන සටන කරන්න පුළුවන් කියලා. මේ වංචා දූෂණ ඇල්ලුවට අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. ඒක කරන්න ඕනේ. ඒකට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. නමුත් මේ මූල්‍ය අපරාධ වලට වැටෙන්නේ නැති දේවල් මතු කරලා දියවඩන නිලමෙතුමා දළදා මාලිගාවේ දේපළ වැරදි විදිහට භාවිතා කළා කියලා චෝදනා කළා එතුමා ගෙනලා ප්‍රශ්න කළා. දළදා මාලිගාවේ තියෙන සාංගික දේපළ මේ තියෙන ක්‍රමයේ හැටියට පන්සලේ නායක හාමුදුරුවෝ ඕනෑම වෙලාවක ගේන්න පුළුවන් මූල්‍ය අපරාධය. අපි මේවා හිත වේදනාවෙන් බලන් හිටියේ. මේවට කැබිනට් මණ්ඩලයේ තියෙන සාමූහික වගකීමයට අපිට වග කියන්න පුළුවන් කමක් නැහැ. මේ රජය අපි බලාපොරොත්තු වූ ඉලක්කය කරා යන්නේ නැහැ. ජාතික ආණ්ඩුවක් නම් ඒ ආණ්ඩුවේ ඉන්න සියලුම ඇමතිවරු සියලුම මන්ත්‍රීවරු එක සමානයි. අභිමද්දගත අයවැය දෙන්නේ නැත්නම් ඒ ජාතික ආණ්ඩුවේ ඉඳලා ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඇති ඵලය මොකද? අපි කියන්නේ මේ මැතිවරණය තියලා මේ ජනතාවට උමනා ආණ්ඩුවක් පිහිටවන්න ඉඩ දෙන්න. මේ විරුද්ධ පක්ෂයේ ඉන්න වෙලාවේ අපි දෙන්න තුන් දෙනාමත් කොළඹින් පටන් ගත්තම අවසානයේ පුත්තලමින් බදුල්ලෙන් මයිංගණෙන් මාතලෙන් දඹුල්ලෙන් නුවරළියෙන් ඒ වගේම හිරගෙවල් වලින් තමයි අපි සගයෝ බලන්න අපි ගියේ. අංගියෝර අපි කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ කාගේවත් තියෙන ප්‍රශ්න වලට වඩා 58 ලක්ෂයක් ඡන්දය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂික රැකගෙන ඉස්සරහට යෑමේ වගකීම ක්‍රියාත්මක කරන්න අපේ වගකීමක් තියෙනවා. ඔවුන් අපිත් එක්ක ඇති කරගත්ත සම්මුති බිඳ දාලා අද ප්‍රජාතන්ත්‍ර විරෝධීව මර්ධනකාරී පියවරක් අරගෙන යන මේ වෙලාවේ ඒ ප්‍රතිපත්තීන්ට එකඟ වෙන්න බැරි නිසා මේ තීන්දුව අපි ගත්ත කියන එක මතක් කරනවා. ඒ වගේම මේ අමාත්‍ය දූරවලින් අයින් වෙලා පූර්ණ කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ රජයක් ගේන්න අපි කැප වෙලා කටයුතු කරනවායි කියන එක සඳහන් කරන්න ඕනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සතුව පැවති දේශපාලන බලය ගිලිහී යාමට වකිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අගමැතිකම ප්‍රශ්නය ආපු වෙලාවේ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා අපිට ජනාධිපතිකමක් ගියා. ඒ නිසා යම්කිසි විදියකින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිකමට ඉල්ලීමක් ආවොත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාට අගමැතිකම නොදීම නිසා එතුමා ජනාධිපති වුණා කියන එක මතක් කරගෙන සැලකිලිම නොවුනොත් වැඩේ හරියයි. පළවෙනි වගකීම්ත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ තීන්දුව කරන්නේ අවුරුදු දෙකක් දී ජන දෙකට සුමනදාස අබේවර්ධනෙන් හරිය කයෙන් හරිය අහලා හරිය තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ පළවෙනිම අග උත්තර ගාව. ඒ වෙලාවේදීම සභාපති මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා දැක්වීම නැත්තයිද? හරියටම නෑනේ සභාපති. අගමැතිතුමා වාද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වගේ නෑ එතුමාත් එතුමක් කියන මොකද එතුමා මහලේකම. ඒ වෙලාව අපි තීන්දුව කරනකොට තීන්දුව කරන්නේ ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න වැඩමුළුවක් තියලා මන්ත්‍රීවරුන්ගේ බේරුවල. හැබැයි එතකොට අපි දැනන් හිටියේ නෑ මේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන අපි විතර රණවික්‍රමසිංහ කිය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අගමැතිකම දුන්නා නම්
තාමත් මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති මෛත්‍රීපාල සිරිසේන. දවසේ පුවත යාපනය අධිකරණ සංකීර්ණයට හානි සිදු කරමින් එය ඉදිරිපිට කලාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් පුද්ගලින් 130 දෙනෙකු අද යාපනයේ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම සැකකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. යාපනයේ පුංකුරුදිව ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණේ පසුගිය 14 වෙනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තත්වය එසේ තිබේදී ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සැකකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී උද්ඝෝෂකයින් යාපනයේ අධිකරණ සංකීර්ණ ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය අවම බලය යොදා පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තා. එහිදී ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයෙන් හැසිරුණු 130 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් සියලු දෙනා අද යාපනයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එම අවස්ථාවේ යාපනයේ අධිකරණ සංකීර්ණයේ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය දේ සඳහා කැඳවා තිබුණා. අත්අඩංගුවට පුද්ගලයන්ගේ ඥාතීන් විශාල පිරිසක්ද අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට රැඳී සිටින දක්නට ලැබුණා. අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයන් 47 දෙනෙකු ලබන මාස පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තවත් 43 දෙනෙකු ලබන මාස 3 වෙනිදා දක්වාත් සෙසු 40 දෙනා ලබන මාස 4 වෙනිදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනයේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර යාපනයේ තත්ත්වය පිළිබඳ විමසා බැලීම සඳහා පොලිස්පති එන්.කී. ඉලංගකෝන් මහතා ඊයේම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත වුණා. පොලිස්පතිතුමා අද දින දක්වා යාපනයේ ප්‍රදේශයේ සංචාරය කරමින් ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාම සඳහා ඒ වගේම කයිට් ප්‍රදේශයේ සිදු අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එම ප්‍රදේශයට ගොස් සිටිනවා. මේ අතර පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන් සිව් දෙනෙක් අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ මාස 14 වෙනිදා අත්අඩංගුවටගෙන අද දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිද්ධියේ පළමු සැකකරුවන් තිදෙනා අද උදෑසන අධිකරණයට ඉදිරිපත් කරන අතර ඔවුන් එළමෙන පළමු වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වැල්ලවත්ත ප්‍රදේශයේදී පසුගිය 19 වෙනිදා අත්අඩංගුවටගත් මහලිංගම් ශශී කුමාර නැමැති සිද්ධියේ 9 වන සැකකරු කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමේ අද පස්වරුවේ. එහිදීම සැකකරුද එළමෙන ජූනි 1 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙතර සිද්ධිය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කරන බව උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පවසනවා. අපි අධිකරණයේ ඉල්ලා හිටියා DNA පරීක්ෂණයකට අවශ්‍ය කටයුතු ඉටු කරලා දෙන්න කියලා. ඒ අනුව දැනට අත්අඩංගුවට ඉන්න 9 දෙනාගේම DNA පරීක්ෂණයක් එම දැරියගේ දූෂණය සහ මරණය සම්බන්ධයෙන් සිදු කරනවා. ඒ විද්‍යාත්මක සාක්ෂි මගින් කිසිම අපරාධකාරයෙක්ට නීතියෙන් බේරිලා යන්න බෑ. පොලිසියට පුළුවන් වෙන්නේ වරදකරුවාම අත්වන්ට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා දඩුවම් ලබා දීමට. යුක්තිය ඉෂ්ට කිරීමේ ශිෂ්ට සම්පන්න ක්‍රමය ඒක තමයි. පොලිසිය ඉතාමත් සාර්ථකව අපක්ෂපාතිව ලැබිච්ච සාක්ෂි මත විමර්ශන කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් කාටවත් පොලිස් විමර්ශන ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ අතර සැකකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් යාපනයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදිරිපිට ඒ සිසුන් පිරිසක් අද නිහඬ විරෝධතාවක නිරත වුණා. ඔවුන් සිද්ධිය හෙළා දකින පෝරු සහ වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස සටහන් කරන පෝරු ප්‍රදර්ශනය කළා. මේ අතර පුන්කුඩුතිව් ශිෂ්‍යාවගේ ඝාතනයට විරෝධය පළ කරමින් වවුනියාව නගරයේ අද හර්තාලයක් ක්‍රියාත්මක කෙරුණා. නගරයේ කඩසාපු සියල්ල වසා දමා තිබුණු අතර වවුනියාව වෙසට යාපනයේ දක්වා බස් රථ ධාවනයද නතර කෙරුණු බව හිරු වාර්තාකරු පැවසුවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සිට වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක නිරත වූ වෙළන්සල් හිමියන් ඇතුළු පිරිස ඒ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. මෙතර යාපනයේදී සිසුවියක ඝාතනයට ලක්වීමට විරෝධය පළ කරමින් මඩකලපුව ආරියම්බදි මහවිද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන්ද අද උදෑසන විද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මහබැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් කෝප් කමිටුව වෙත ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් කල්තැබිමේ විවාදය පැවැත්වීමට කථානායකවරයා අද අවසර ලබා දුන්නා. ඒ කල්තැබිමේ විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කිරීමත් සමගයි. ඒ සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
අපි ඉදිරිපත් කරනවා සභාව කල් දැමීමේ හදිසි යෝජනාව. මේකේ තේමාව බඳුම් කර ප්‍රශ්නය පිළිබඳව රජය වෙනුවෙන් විරෝධ පක්ෂ වෙනුවෙන් මම කියන්න කැමතියි සම්පූර්ණ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන පනත පිළිබඳව. GLPC කරු ඇමතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව ඔබතුමාගේ නියෝගයට පටහැනි යෝජනාව. ඔබතුමාගෙන් ඊයේ කරගන්න බැරි වෙච්ච දේ වක්‍රාකාරයෙන් කරගන්න උත්සාහ කරනවා. ඔබතුමා කොමිටියක් පත් කරලා තියෙද්දි දිවුගුණසේකර මැතිතුමා සභාපති ඒ කොමිටියේ අපිට විශ්වාසයි එතුමා මේක සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් දෙයි කියලා. අනිත් එක අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාට දෙන්න පුළුවන් ලොකුම සාතිකය ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. එතුමාව නිදහස් කරලා තියෙනවා. ඉතින් ඊට වඩා මොනවද? ගරු අග්‍රාමාත්‍යතුමා විසින් එතුමා එදා සඳහන් කළ පරිදිම වාර්තාව ඉදිරිපත් කළා. අර්ජුන මහේන්ද්‍ර මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් කළ තිබුණ යෝජනා ගන්නෙ නැහැ. අපි ගන්නෙ මේ ඉදිරිපත් කරපු වාර්තාව පමණයි. වාර්තාවෙන් පිට සාකච්ඡා කරන්නේ නැහැ. මට දැන් තේරෙන්නේ නැති පක්ෂනායක රැස්වීමේදීත් එම වාර්තාව පිළිබඳව ලබා දෙන්න එකඟ වූ විවාදේ ලබා නොදෙන්නේ කියලා. ඔබතුමාගේ තීරණයක් නැහැ මේ වාර්තාව විවාදයට ගෙනියු පිළිබඳව. අපි නිත්‍ය වෙලා තියෙන කාරණා දෙක ගැන මම කියන්න ඕනේ. වැඩි පුතා අරගත්තේ 2012 ඉඳන් 2015 වෙනකන් මම වාර්තාවේ තුන්වෙනි පිටුව කියවන්නේ. ටිකක් වාඩි වෙන්න. මේ මම මොකද්ද කියන්නේ කියලා දන්නේ නැහැ. පොයින්ට් අවෝඩ් කිව්වා. එහෙම. ආගේ බයින් අවෝඩ්. පොයින්ට් අවෝඩ්. පොයින්ට් අවෝඩ්. පොයින්ට් අවෝඩ්. වාසුදේව නාරාකාර මන්තුමා. වාස්. ඒ කාලේ ඉන්න තමයි යන්නේ කාලේ. වාසුදේව නාරාකාර මන්තුමා. ගරු කතානායකතුමනි. ප්‍රීති ප්‍රශ්නය. ගරු කතානායකතුමනි මේ අපි වයින්ට වෝඩ් එක කතා කරන්න කතානායකතුමා මට අවසර දුන්නාම මේ වාඩි කරන්න මේ මට වාඩි කරන්න තමුන්නාසේ ඉන්න එපා. දැන් මේ ගැලරියේ පාසල් ළමයි ඉන්නවා මේක පුරුද්දකට ගනි. ඔබතුමාගේ රීති ප්‍රශ්න තාම මට අහුනේ නැහැ. කොහ අහන්නේ දෙන්නේ නැනේ. විවාදයට අදාළ වූ කරුණු වාර්තාවේ ගෙනහැර දක්වන්නට පටන් ගැනීම කොච්චර දුරට රීත්‍යානුකූලද? මේ තියෙන ලොකුම හොරකම 2012 ඉඳන් 2014ට විජු ඉල්ලීම් වල විශාල හොරකමක් තියෙනවා. හොරකම කියලා මේක කිව්වට මදි. අපි ඒ නිලධාරීන් කැඳවලා අපි දැනගන්න ඕනේ ඔබතුමාලා කැබිනට් එකේ ඉන්නකොට මොකද්ද කරේ කියලා. ඔබතුමාලා ආණ්ඩුවේ කාලේ මේ හොරකම උනේ බැඳුම් කර සියල්ල මාර්ගින් දෙන ටෙන්ඩර් කමිටියක් එක්ක නෙමෙයි. මහා බැංකුවේ අධිපතිතුමාට අත්සන් කරන්න බෑ. මේ ඔක්කොම හෙළි උනේ මේ කමිටිය දැම්මේ නිසා. මෙතුමා මොනාද දන්නේ අපේ වාසුදේව මන්ද? ඔබතුමා දන්න දෙයක් නෑ. කෑ ගහනවා. අඩු ගානේ රැවුල කපලා එන්නකෝ මේ ඊළඟ සැරේ. මේ හොරකම කියන්නේ අපි තව කරුණු හොයන්නේ නැතුව වාද කරන එක අසාධාරණයක් නේද නිවාඩ් කබ්‍රාල් මෙතුමාට? 20 දෙනෙක් නැගිටලා ඔබතුමාගෙන් කරන ඉල්ලීම ක්‍රියාත්මක කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ. එහෙම නැතුව මේ කෑ ගහලා අනවශ්‍ය දේවල් කියලා මේ ප්‍රශ්නේ යට ගහන්න දෙන්න බෑ. ඒකට විරුද්ධුනේ නෑ. මං ඇහුවේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තුමා ගැන දැන් කතා කරන්නේ නැති නිසා කවුද මේ 2012 ඉඳන් 14 උනේ හොරකම ගැන ඔබතුමාලා කතා කරනවද? කවුද නිවාඩ් කබ්‍රාල් ආරක්ෂා කරන්නේ? අන්න ඒකයි මං ඇහුවේ. සාවර නියෝග දාත දෙක යටතේ ඒකට අවස්ථාව ලබා දෙනවා. එතකොට කිය සියලුම කරුණු කියන්න පුළුවන්. පැය දෙකයි තියෙන්නේ.